ජනතාව අපහසුතාවයට පත්වන කිසිම දෙයක් රජය චේතනාන්විතම හෝ හිතාමතා කරන්න බලාපොරොත්තුවක් නැහැ කරන්නෙත් නැහැ නමුත් අද මේ ගෝලීය තත්ත්වයත් එක්ක ගෝලීය ආර්ථිකයේ තත්ත්වයත් එක්ක ගෝලීය වෙළඳපොලේ මේ බොරතෙල් බැරල් එක මිල ඉල යාමත් එක්ක රජයට උනත් ඉතාමත්ම අකමැත්තෙන් වුවත් සමහර තීරණ ගන්න වෙනවා මොකද අපිට තවමත් මේ විදිහට වැඩි කරත් රජය විසින් යම් කිසි ප්‍රමාණයක් තවමත් ඒ වෙනුවෙන් වැය කරනවා මොකද මේ පෙට්‍රල් ඩීසල් සහ භූමිතල් මේ විදිහට මේ ඉහළ දැම්මත් රජය පැත්තෙන් තවමත් ඒ සඳහා යම් කිසි කොටසක් මුදලක් පාඩුවක් දරාගෙන තමයි මේ විදිහට කරන්නේ නමුත් මේ වෙනුවට ඇමරිකාවෙන් පටන් ගත්ත පස්සේ සෑම රටකම ඒ ඉන්ධන මිල ඉහළ ගිහින් තියෙනවා ඇමරිකාවේ 158කින් පසුගිය සතියේ ඉන්ධන මිල ඉහළ ගිහින් තියෙනවා ඉතින් ඒ වගේ සෑම රටකම මේ සීත ඍතුවත් එක්ක ඒ වගේ මේ කාලගුණයේ තත්ත්වෙත් එක්ක මේ රටවල් වල ඉන්ධන ඉතාමත්ම ඉහළ විශේෂම ඉන්ධන විතරක් නෙමෙයි ගෑස්සුත් ඉතාමත්ම ඉහළ පරිභෝජනයකට ලක් වෙලා තියෙනවා ඒක නිසා මේ තත්ත්වය රජ ඉදිරියේදී ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වෙනස් වීමත් එක්ක ජනතාවට සහනයක් දෙන්න අදහසක් රජයේ තියෙනවා නමුත් මේ වෙලාවේ අකමැත්තෙන් වුවත් රජයේ විසින් මේ මිල ඉහළ දැමීම කරන්න වෙනවා නමුත් ඒ ගැන අපි ඉතාමත්ම කනගාටු වෙනවා මොකද මේ රටේ සෑම පුරවැසියෙක්ම ඉතාමත්ම අපහසුතාවයට අසීරුවට පත් වෙලා ඉන්න වෙලාවක මේ වගේ ඉන්ධන මිල යාමත් ඇත්තටම ජනතාවට දරා ගන්න බෑ නමුත් ඉදිරියේදී මේකට සාපේක්ෂව විවිධ සහන ජනතාව වෙනුවෙන් ලබා දෙන්න රජය මේ වෙනකොට සැලසුම් කළා තියෙනවා 2022 අවුරුද්ද අභියෝගාත්මක අවුරුද්දක් වුණත් රජයේ පැත්තෙන් කරන දේ ඉහළම සුබසාධන තත්ත්වය කරනවා ඇත්තටම මේ ගෝලීය වසංගතය තුළ වුණත් ලෝකයේ සුබසාධනෙ ලබා දෙන රාජ්‍යයන් අතරින් තවමත් ලංකාව ඉදිරියෙන් සිටිනවා ඒ අනුව එන්නත් කරන්නේ 100% නොමිලේ ලබා දීලා මේ වෙනකොට රටේ ජනතාවගෙන් 90% විතර ප්‍රමාණයක් දෙවන මාත්‍රාවත් ලබා දීලා තියෙනවා ඒ වෙනකොට තුන්වෙනි මාත්‍රාව ලබා දෙන තත්ත්වයට පත් වෙලා තිනවා අපේ රජය ඉතින් මම හිතන්නේ මේ වගේ සහන ලබා දීමේදී ප්‍රමුඛතාවයේ සහන ලබා දෙන්න මොකද ඇත්තටම රජයට පුළුවන් මේ වෙලාවේ ඒ සහන නවත්තලා පෙට්‍රල් ඩීසල් භූමිතල වල මිල වැඩි කරන්න දැන් උදාහරණයක් විදිහට මේ මොහොත වෙන විටත් මේ එන්නත් සඳහා විශාල මුදල රජය වෙන් කළ දෙන මේ මොහොත වෙන විට මේ වසර දෙකට බිලියන 600කට වැඩි ප්‍රමාණයක් එන්නත් වලට වියදම් කළ දෙන ඉතින් රජය ප්‍රමුඛතාවය දෙන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න ජීවිත ආරක්ෂා කරගනිමින් ජන ජීවිත ක්‍රියාත්මක කිරීම තමයි රජයේ බලාපොරොත්තුව හැබැයි රජය කොයි වෙලාවකත් ඒ එන්නත් නවත්තලා එමණට සෞඛ්‍ය පහසුකම් නවත්තලා ඒ මුදල් ටික පෙට්‍රල් ඉහළ යන පෙට්‍රල් ඒ සහන ලබා දෙන්න කටයුතු කිරීමක් නෙමෙයි කරන්නේ ඒකයි මේ මෙතන තියෙන වෙනස කතා කරන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සම්බන්ධයෙන් ඇත්තරම දැන් පසුගිය සතියේ 158කින් ඇමරිකා එක්සත් ජනපදය තෙල් මේ ඉන්ධන මිල ඉහළ දැම්මා ඉතින් මෙතනදී රජයේ විදිහට ඒ තවදුරටත් රජයට පාඩු දරා ගන්න බෑ මම කෝප් කමිටු සමාජිකයෙක් විදිහට මම දන්නවා ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් සමාගම සංස්ථාව ඉතා ඉහළ අලාභයක් ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා මේ වෙලාවේ. ඉතින් ඒ අලාභය තවදුරටත් ක්‍රියාත්මක කිරීමෙන් වෙන්නේ ජනතාව මතර තමයි ඒ බර තවත් පැටවෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ වෙලාවේ අපි අකමැත්තෙන් වුණත් කනගාටුවෙන් වුණත් මේ දේ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම මම මේ කතා කරන්නේ ලෝක වෙළඳපොලේ සහ ලෝකයේ තියෙන තත්ත්වයත් එක්ක ඉතින් මාධ්‍යවලදී යම් යම් මේ ප්‍රවෘත්ති පළ වුණා මම දැක්කා. නමුත් අපිට රජයක් විදිහට මම හිතන්නේ තවදුරටත් මේ ඉන්ධනවල සහනයට වඩා වැදගත් වෙන්නේ සෞඛ්‍ය පහසුකම් සහ මේ ජනතාව ආරක්ෂා කරගන්න එන්නත් කරන්නේ තවදුරටත් ලබා දීමයි.